ගාල්ල බෙලිගල ඉදිකල නව අධිකරණ සංකේතයේ විරුද්ධ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ යුක්තිය පසඳලීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1600ක් වැය කරමින් අධිකරණ සංකේතයේ ඉදිකර තිබෙනවා. සිවිල් අභියාචනා මහා අධිකරණයක්, මහා අධිකරණ දෙකක්, දිසා අධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක්, පරිවාස කාර්යාලයක්, ණය සහනදායි මණ්ඩලය සඳහා කාර්යාලයක් ඇතුළු අධිකරණ කටයුතුවලට අවශ්‍ය සියලු පහසුකම් වලින් මේ සමන්විතයි. ගාල්ල නීතිඥ ප්‍රජාව මෙහිදී ජනාධිපතිවරයාට තිලිනයක් පිරිනැමුවා. දැන් ඡන්දයක් එනවා. ඉතින් ඡන්දේ තියෙනවා. දැන් අපේ අග්‍රමිනිස්ත්‍රකාරතුමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියලා තියෙනවා මේ ඡන්දේ මේ විදිහට තියන්න ඕනේ කියලා. අපිත් ඒකට එකඟයි. මොකනාටද අපි ඔක්කොම කෑ ගහන්නේ? මම ඒ පසුබිම කියන්න ඔක්කොමට 2015 අපි අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් මේවා මම ඉන්නකොට මම බාර දෙන්නේ චොක්සි නීතිඥතුමාට. චොක්සි නීතිඥතුමා එදා ජීවතුන් අතර හිටියේ නැහැ. ඉතින් මම වටේ බලලා අපේ හිටියා අපේ නීතිඥ ජයම්පති වික්‍රමරත්න මං එතුමාට කිව්වා මේක කරන්න කියලා. එතුමා කරනකොට ඒ පළපුරුද්ද නැති නිසා එක වාක්‍යයක් අයින් කරන්න බැරි වුණා. ඔච්චරයි තියෙන්නේ. වෙන එකක් නෙමෙයි අපි කෑ ගහන්නේ ඒකට. ඉතින් එතුමගෙන් ඒක අතපසු වුණා. ඉතින් මං කැමතියි මෙතන මමයි එතුමාපත් කරපු නිසා ඒ අතපසු වීම ගැන රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඉච්චරයි. වැඩි ඉවරයි. ඉතින් තවත් ප්‍රකාශ කරන්න වැඩක් නැහැ. මම ඉගෙන ගත්තා මින් පස්සේ පළපුරුදු තියෙන ඇයට බාර දෙන්න කියලා. ඉතින් මේ සැරේ අපේ අධිකරණ ඇමතුමට බාර දුන්නා. ඒවා ප්‍රකාශ කරන එච්චරයි තිබුණේ. අපි මේ ගැන බය වෙන්න එපා. අපි ආඩම්බර වෙන්න ඕනේ. අපේ රට 1933 ඉඳන් මේක ආරක්ෂා කරා කියලා. වෙන එක රටක් නෑ ඒක කරපු එක. මේ රට අරාජික වෙන්න බලපාපු ප්‍රධානතම කාරණේ තමයි නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම. ඒක නිසා නීතියේ ආධිපත්‍ය ගොඩනගන්න අපි ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නා. නීති ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා විශාල වශයෙන් සිද්ධ කරා. අපේ රටේ ඉතිහාසයේ අවුරුදු 15ක 20ක සිදු නොකරපු නීති ප්‍රතිසංස්කරණ අපි අවුරුදු 2ක් ඇතුළත සිදු කරා. 50 75කට වැඩි පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා තවත් 50කට වැඩි ප්‍රමාණයක් නුදුරු අනාගතයේ කෙටි කාලයක් තුළ සම්මත කරගෙන යන්නත් කටයුතු කරමින් පවතිනවා. වෙනසක් ගැන කතා කරන අයට, වෙනසක් ඉල්ලන අයට ඒ අවශ්‍ය වෙනස තමයි අපි කරලා තියෙන්නේ. අපි කාටත් කිසිදු ભેදයකින් තොරව සතුටු වෙන්න පුළුවන්. මේ රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න අවශ්‍ය පරිසරය මේ වෙන විට රට තුළ සම්පාදනය වී තිබීම පිළිබඳව මේ අධිකරණය විවෘත කරන්නේ කාගේවත් දේශපාලඥයන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගන්නට නෙවෙයි, මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ අභිමතාර්ථයන් ඉටු කරන්නේ. මේ මූල්‍ය ප්‍රතිපාදන අපිට ලැබුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මුදල් මුද්‍රණය කිරීමකින් තොරව, මුදල් ණයට ගැනීමකින් තොරව ඒක කරන්න පුළුවන් වුණේ ගරු ජනාධිපතිතුමන් විසින් නව ආර්ථික දැක්මක් සහිතව මේ රට ආර්ථික ස්ථාවරකරණය වෙනුවෙන් ළඟා කර දීම නිසා කියන කාරණය මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ ප්‍රදේශය කේන්ද්‍රගතව විශාල සමාජ ආර්ථික ක්‍රියාවලියක් සිදු වෙනවා. එයින් අනිවාර්යෙන් මේ ප්‍රදේශවාසී ජනතාවට විශාල ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ සමගම අතිශයින් පෞරාණික කොටු අභ්‍යන්තරයේ පිට අධිකරණ සංකීර්ණයේ සංචාරක ව්‍යාපාරය හෝ තවත් ඒ හා සම්බන්ධ කටයුතු වෙනුවෙන් යොදා ගැනීමේ අවකාශයත් අපිට යොමු වෙනවා.